ජනතාවගේ පරමාධිපත්තේ අද තියෙන පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන්නේ නෑ. ජනමතේ විකෘති වෙච්චකක් තියෙන්නේ. තාම හොයන්න බෑ. ඒ නිසා පළවෙනියෙන්ම මොනවාම හරි කමක් නෑ දෙන මැතිවරණයක් දීලා මේ ජනමතේ පරීක්ෂා කරගන්න ඕන. දැන් ඊයේ මම දැක්කා පාර්ලිමේන්තුවේදී ඔන්චිල්ලාව එහාට ගිහිල්ලා මෙහාට එනවා කියලා කියනවා. අපි කියනවා ඒගොල්ලන්ට ජනතාව කියන මීයෝ බලාගෙන ඉන්නවා ඔන්චිල්ලාවේ ලනු කපන්න. ඒ හින්දා ටිකක් පරිස්සමින් ඔන්චිල්ලාව පදින්න ගත්තට කමක් නැහැ. අරගලයට ඇවිල්ලා අවසානයේ මොකද කරේ? එපා කියපු මේක ඇතුළට රිංගලා මේ අරගලය විකෘති කළා. ඒක කළෙත් ඒගොල්ලොත් අර 225ම කණ්ඩායම. අද ඉඳලා ආරම්භ කරනවා අරගලය ගමට ගෙන යාම. පාර්ලිමේන්තුවේ ඉන්න 225 හිතනවා නම් දැන් වැඩේ හරි, ජනතාව දැන් බැලන්ස් අපට බය වුණා කියලා හිතනවා නම් මේකෙත් ලබ්බේ තොවිල් නටන්න ගියොත් පන්දම් පස්ස පැත්තේ ගහගෙන තමයි යන්න වෙන්නේ. ගෙජ්ජි නැතුව තමයි යන්න වෙන්නේ. දැන් මොකද කරේ? ආපු ගමන්ම රනිල් වික්‍රමසිංහ මැජික් එකක් පෙන්නලා ඒක රුපියල් 70ට තිබිච්ච ඩීසල් ලීටරේ 400ට නැංගුවා. ඒ කරලා රුපියල් 10ක් අඩු කරලා කොහොමද අපේ වැඩ කියලා අහනවා. ඔන්න කනෝ පිනුම් කිවලු. ඇස් පේන්නේ නැති මිනිහට මොකක් පේන්නේ? එකපාරක් උඩ පැනලා කියනවලු, ඕ මම තව පිනුමක් ගැහුවා කියලා. මේ වැඩ පිළිවෙලවල් වල ප්‍රතිඵලය ආණ්ඩුව භුක්ති විඳි. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.